ආයුබෝවන්. ඔන්න අද දිනේදී ඔබගේ හද දිනු මේ YouTube නාලිකාව ඔස්සේ අපි සුවිශේෂී දෙයක් තමයි කතාබහ කරන්නේ. ඉතින් ඔබගේ ජීවිතයට විශේෂිත බලපෑමක් එල්ල කරන 2023 වර්ෂය, ඒත් එක්කම මේ ජනවාරි 17 කියන දිනය වෙලාව ගත්තොත් 18:04 ශනි කුම්භ රාශියට නැවත පැමිණීමේ ස්වභාවයත් එක්ක ඔබට ඇති කරන පලාපල විස්තරය තමයි අපි කියන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන කතා බහ කරනකොට ඔබට කියන්නට ඕනි, ඔබගේ තියෙන විවිධ ජන්මපත්‍ර පරීක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයන්, ඒ සමග නැකත් කටයුතු හදාගන්න අවශ්‍යතාවයන්, ජ්‍යොතිෂය ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවයන්, වාස්තු විද්‍යාව ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවයන්, ඔබට පුළුවන් තිරේ දිසෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ සහතික පත්‍ර පාඨමාලාවලට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ සමග ඔබට අවශ්‍ය වත් පිළිවෙත් කොහොමද කරන්නේ? ඉතින් මේ සෙනසුරු මාරුවත් එක්ක ඔබට කොයි විදිහ දෙයක් ඇති කරලා තියෙනවද ඔබගේ ජන්මපත්‍රය? ඉතින් ඒකට මොන වගේ දේවල්ද කරන්නට ඕනේ ඔබගේ ජන්මපත්‍රය අනුව? ඉතින් ඒ පිළිබඳව අපි ඔබට පැහැදිලි කරලා දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඉතින් ඒ නිසා ඔබ කළ යුතු වෙන්නේ තිරේ දිසන අංකයට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය සහ ලග්නය කියන විස්තර ටික WhatsApp පණිවිඩයක් යොමු කරන එක. ඉතින් ශනි මාරුවත් එක ඔබට කරන්නට ඕනි දේ කාරණා ටික එතකොට අපිට පැහැදිලිව කියලා දෙන්නට හැකියාව තියෙනවා. අපි ඉතින් අර ලග්නයට පොදුවේ මේ කාරණේ කියන්නේ නැත්තේ ඔබගේ ජන්මපත්‍රයේ තියෙන බල දුබලතාවයන් අනුව මේ කරන වත් පිළිවෙත් වෙනස්කමකට ලක් වෙන නිසා බව ඔන්න මුලින්ම සිහිපත් කරන්නටත් ඕනි. ශනිගේ දශාවන්, අතුරු දශාවන්, විදසාවන් කියන කාල සීමාවන් නැති අයට මේකේ තියෙන බලපෑම නම් අවමයි. ඉතින් ඒ නිසා ඒ කාරණේත් ඔබ හොඳින්ම සිහියේ තබා ගන්නට ඕනි. ඒ නිසා එවැනි දේත් ඔබ අවබෝධයෙන් යුතුව අහන්නට ඕනි. තත්කාලයේ පිළිබඳව සලකන්නට වෙනවා අපිට මේ ග්‍රහ මාරුවේ ස්වභාවයන් සලකා බලද්දී. ලග්නයේ විදිහට ගත්තොත් කටක, හෝරා විදිහට ගත්තොත් කටක, දෙර්කාණයේ විදිහට ගත්තොත් කටක, ඊළඟට සප්තාංශක විදිහට ගත්තොත් මකර, නවාංශ විදිහට ගත්තොත් කටක, දශාංශක විදිහට ගත්තොත් ඒත් කටක, ත්‍රිංශාංශකයේ විදිහට ගත්තොත් එහෙම වෘෂභ. ඉතින් තත්කාලයේදී ඒ අවස්ථාවේදී තියෙන කේන්දරයේ බැලුවොත් ගුරු ඉන්නේ ස්වශ්‍රේෂ්ඨගතව, ශනි ඉන්නේ මූල ත්‍රිකෝණගතව, සිකුරු ඉන්නේ මිත්‍රව. ඉතින් මේ තත්ත්වයේ ඉතාමත්ම යහපත් බලයන් පිරිනමන ස්වභාවයක්, යහපත් බලයන් ඔබට හිමි කරන්නා වූ ස්වરૂපයක් තමයි ඔන්න පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා ඒ යහපත් බලයන් ඔබට හිමි කරගන්නට පුළුවන් ශනි මාරුවකුයි ඔබට ඇති කරන්නේ කියන කාරණය සිහිපත් කරන්නටම ඕනි. ඉතින් දැන් මේ බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී තියෙන මේ ශනිගේ ස්වභාවය අපි අධ්‍යයනය කරන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට ශනි පත්වන තත්ත්වය පිළිබඳව අදහසක් ගන්නට නම් ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨ ගතව දෙනට නැකතේ දෙවන පාදේ සභා අවස්ථාවේ කුජ අධිපති වෙලා උප අධිපති බුද තත්ත්වය තමයි ශනිගේ පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ ශනි කොයි අවස්ථාවටද පත්වෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම ශනි කුම්භයේ මූල ත්‍රිකෝණව දෙනට නැකතේ තුන්වන පාදේ ගමන අවස්ථාවට තමයි මේ ශනිගේ පත්වීම සිදු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කුජ අධිපති වෙනවා, උප අධිපති බුද කියන තත්වයට පත් වෙනවා. ඉතින් මේ සුවිශේෂී තත්වයත් එක්ක තමයි ඔබට මේ ශනි මාරුවේ බලපෑම සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ශනි මාරුවේ ඒ බලපෑමත් එක්ක ඔබට කොයි තත්වයන් ඇති කරනවද, ඔබගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරනවද, ඉතින් ඔබගේ ජීවිතයේ එක් එක් අංශයන් පිළිබඳව අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා මේ YouTube නාලිකාව ඔස්සේ. ඉතින් ඔබ දිගටම මේ YouTube නාලිකාව ඔස්සේ රැඳී සිටියොත් ඔබට මේ පිළිබඳව තව තව විස්තර, එහෙම නැත්නම් ඉදිරි ග්‍රහ මාරුවල විස්තරයන් පැහැදිලිව එකින් එක අංශය පැහැදිලි කරමින් දැන කියා ගන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාව සමහර විටක බොහෝ අවස්ථාවල ඔබට වෙනත් නාලිකාවකදී ලැබෙන්නේ නැහැ කියන කාරණේ මතක තබා ගන්නට ඕනි. ඉතින් සමහර වෙලාවට එක් අංශයක් පමණක් විස්තර කරන අවස්ථාවන් අපිට බොහෝමයක් දකින්නට ලැබෙන නිසා ඉතින් ඒ දුර්ලභ අවස්ථාවත් ඔබට පිරිනමන්නේ මේ YouTube නාලිකාව හරහා කියන කාරණේ ඔබ හොඳින්ම සිහියේ තබා ගන්නටත් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරද්දී ඔබට කියන්නට ඕනි ඔබගේ ජන්මපත්‍රය අනුව මේ කියන පලාපල විස්තරය අඩු වෙන්නට පුළුවන්,
වැඩි වෙන්නට පුළුවන් වෙනස් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් වෙනස්ම ඵලයක් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් වෙන වෙනස් වීම කොයි ආකාරද කියලා දැනගන්නට ඔබ කල යුතු වෙන්නේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා කොහෙටවත් පොඩිම් වලට යන්නේ නැතුව ගෙදර ඉඳන්ම කේන්දරේ බලා ගන්නට ඒ විස්තරය අහගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ පහසුකම් සලසලා තියෙන පහසුකමත් ඔබට භුක්ති විඳින්නට ආරාධනය කරමින් අපි දැන් බලමු ඔබට කොහොමද මේ ශනි මාරුවේ බලපෑම කියන කාරණාව. ශනි මාරුව කටක ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට කොහොම බලපෑමක්ද තියෙන්නේ? විවාහ අපේක්ෂා ඉටුවන වාසනාවන්ත කාලයක් බවට ඔබට පත් වෙනවා. 24 පමණක් විවාහ අපේක්ෂිතයන් තෝරා නොගැනීමට ඔබ කටයුතු කරන්නට ඕනි. රැකී රක්ෂා ගැන අපි දැන් බලමු. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීගේ සියුම් පරිගැනීම් ක්‍රියාත්මක තත්ත්වයකට යොන්න තියෙන්නේ. මහජන ප්‍රසාදය නම් වැඩි වෙන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරද්දී පවුලේ අයගේ මත ගැටීම් උත්සන්න වෙන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. පවුල් සැලසුම් වල ගැටලු ඇති කරන්නා වූ තත්ත්වයක් නම් තියෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් අධ්‍යාපනයට ඇති උපකාර ලැබීම් අඩු වෙන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. මතක ශක්තිය, මානසික ශක්තිය වැඩි වෙන තත්ත්වයකයි තියෙන්නේ. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් ලොතරැයි දිනු හදිසි ධනලාභ ඇති කරන්නා වූ කාලයක් බවට ඔබට කියන්නට ඕනි. ඊට අමතරව විශේෂයෙන් කියන්න තියෙන සූදු ආදායම් ඔන්න උපයන අයට, එවැනි ක්‍රීඩාවල නිරතයට ජය ලැබෙන්නා වූ කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඔබට අදාළව පලාපල විස්තරය බලද්දී ඉතින් ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන ඒ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානයේ ලග්නය කියන විස්තර ටික, එහෙම නැත්නම් ඒ තොරතුරු ටික ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට සිදුවෙන අඩුව, වැඩිය, වෙනස්වීම කොයි ආකාරයෙන් බලපානවද කියන කාරණේ පැහැදිලිව දැනගන්නට. ඉතින් ඔබට ඔබගේ ඒ විවාහ ජීවිතයේ අපේක්ෂාවන්, එහෙම නැත්නම් අපේ විවාහ අපේක්ෂිතයන්ගේ ඒ සියලු බලාපොරොත්තු බොහොම වාසනාවන්තව ඉෂ්ට සිද්ධ වෙන කාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමග ඔබගේ ගෘහ ජීවිතයේ තුල ඔබ විවිධ අරමුණු කොටගෙන ඇති ඔබගේ බලාපොරොත්තු, ඔබගේ අපේක්ෂාවන්, ඔබගේ ඒ ඉලක්ක, ඒ සියල්ලටම හොඳින් යන්නට ශක්තිය, ධෛර්යය වර්ධනය වෙන බොහොම වාසනාව පිරි කාලයක්, සෞභාග්‍යමත් කාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ඔබගේ ඒ රැකියා පරිසරය තුළ, ඔබගේ ඒ රැකියා ජීවිතය තුළ ඔබ බලාපොරොත්තුෙන් ඇති විවිධ ඉලක්ක තබාගෙන ඇති, අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නට බලාගෙන ඇති ඒ සියලු බලාපොරොත්තු ඔබ සිතනවටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබට ඒ සියලුම සබහදාමේ ආශිර්වාදයක්, ඒ සියලුම ආශිර්වාදේනොත් එක්තැන් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව ඔබ විවිධ ආදායම් ක්‍රමවල නිරත වෙනවා ඇති. ඒ සියලුම ආදායම් ක්‍රම වැඩිදුරටත් සංවර්ධනය කරගන්නට, තව තව ඉදිරියට ගන්නට, ඒ සියලුම ආදායම් ක්‍රමවල අග්‍රඵලයන් නෙලා ගන්නට හැකියාව ලැබෙන බොහොම වාසනාවන්ත, ඒත් එක්කම ඔබගේ ඒ සිතේ ධනාත්මක හැඟීම් වලින් ඔබගේ ඒ ආදායම් ක්‍රම ඉතාමත්ම සාර්ථක කරගන්නට පුළුවන්, ඉතාමත්ම සෞභාග්‍යමත් කාලයක් ඔබට උදා වෙන්නට මේ ග්‍රහ මාරුව හේතුවෙන් ඔබට බලයේ ශක්තිය ලැබෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරනවා.